මෙතෙක් සියසින් දකින්නට බැර වූ සුවහසු දහසක් ජනී ජනය අතර ඔබද සිටිනවාග. ඒ ගමනට ඔබට ආශිර්වාදය වේවා. මේ චමත්කාරය එලෙස විඳිය නොහැකි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිලියන ගණනාවක් පිරිසක් ලෝකයේ කොහේ සිටියත් මේ අසිරිය ශ්‍රී දළදා මාලිගා මාධ්‍ය කාරංශයේ මේ ව්‍යායාමයේ තුල සිය නිත දවතා ගන්නවා. මේ ගිනිබෝල කරුවන්ගේ චමත්කාරය අකුණු සැරෙන් පසුව අකුණු සැර හා නැගෙන ආලෝකය මේ අහස් කුස සිසාරා විහිදී විසිරී යන්නේ නිකරටමවමින්. ඒ නිකරටවන්හි චමත්කාරය බොහෝ විට බලන්න ටිකක් අපහසු ඒ වගේම අවදානම් සහිත බවක් ඇති. අපි දන්නවා අපි පුංචි කාලේ අපේ දෙමව්පියෝ කියන්නේ පුතේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. එහෙව් උපදේශයක් ලැබලා හැදෙන අපිට මේ විදිය ගින්දරත් එක්ක සෙල්ලම් කරන පුංචි දරුවෝ දකිද්දී අදෘතුමනේ ඇති වෙන්නේ අමුතු ආනන්දයක්. තිත්තපජ්ජල සුමන වේර අදෘතුමනේ මේ අසිරිය නැත්තම් මේ පුහුණුව ඔවුන්ගේ ඔවුන් ප්‍රගුණ කළා වූ මේ පුහුණුව තුළ අපේ දෙනතෙහි ඇතිවන මේ චමත්කාරය අපි කොහොමද විස්තර කරන්න පුළුවන්? ඇත්තටම අපේ වැඩිහිටියෝ අපට කිව්වේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. හැබැයි මේ කුඩා දරුවන්ට ඒ අයගේ දෙමව්පියෝ එහෙම කිව්වොත් අපට අනාගතයේ මේ දක්ෂ ගිනි බෝල කරුවන් නැතිවෙන්න ඉඩ තියෙනවා. මේ කුඩා දරුවන්ට නම් ඇත්තටම ගින්දර සෙල්ලම මේක ගිනි කෙලියක්. මේ ගිනි බෝල කණ්ඩායම ගිනි බෝල, ගිනි චක්‍ර, ගිනි පන්දන් විවිධ කෝණවලින් විවිධ තලවල විවිධ හැඩතල ඇතුව එත් එක්කම සිතේ ත්‍රාසය ඇති කරවන පිනුම් වගේ දේවලුත් ඇතිව මේ ගිනි බෝල කරකැවීම සිද්ධ කරනවා. ගිනි වක්‍ර, ගිනි චක්‍ර කරකැවීමෙන් අවකාශයේ අපූරු රටා මවනවා. ඒ රටා එකිනෙක කැපීමට සැලැස්වීමෙන් අපූරු විසිතුරු එක රටාවක් ආකාශයේ මැවෙනවා. මේක දුරින්නම් බලනකොට ඉතාම විසිතුරු චමත්කාරයක් පෙරහැර පෙර මගට ලබා දෙනවා. ඉදි තිරගරත්න කියන කලාකරුවාගේ නායකත්වය අර මෙත් පාරම්පරික උරුමයක් ලෙස තිලකරත්න කලාකරුවා වල්පොල පරම්පරාව තමයි අපට එකවර සිහිපත් වෙන්නේ. ඒ සිහිපත් වෙද්දී වල්පොල ගිනිබෝල කණ්ඩායම හැම අවුරුද්දෙම ඔවුන් අමුතු චමත්කාරයක් මේ සෙන්කඩගල පුරවරේ අපේ පෙරහැර නරඹන සියලු දෙනාට දකින්නට ඊට කඩ සැලසෙනවා. මේ එවන් වූ දසුනක් සැබවින්ම චමත්කාරයි. ඇදරතුමනි, දැන් මේ කණ්ඩායම් මේ තිලකරත්න මහත්තයාගේ කණ්ඩායමේ ගත්තොත් අර වයසින් ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙච්ච පිරිස නෑ මෙතන. මෙතන ඉන්නේ බාලක පිරිසක්, ඊට පස්සේ යෞවනයෝ පිරිසක්. ඔව්, අර ඔබතුමා කිව්වා මේ පුංචි කාලේ නම් ගින්දරට තියෙන බය ඔවුන් තුලින් පළමුව ඉවත් කරනවා. ඔව්, ඉවත් කිරීමෙන් පස්සේ තමයි ඔවුන්ට මේ රටාවන් පිළිබඳව අධ්‍යයනය හුරු කරන්නේ. ඔව්, ඇත්තටම දැන් අපි දකින්නවා තමන්ගේ දෙපා වලින් මේ ගිනි වලලු කරකවනවා. මේක චමත්කාර ධනකයි.
ගිනි වලලු වලල්ලක් මැද ඉඳන් මේ කාර්යය කරනවා. ඒ ඔබ දුටු රූපය තේෂ වැද්දගත් එක ගිනි වලල්ලක් නේ ගිනි වලලු දෙකක්. ඔව් දෙපස තියාගෙන නේද? ඔව්. එතකොට එහි ඉන්නේ නේ රශ්මි එකපසක. අනිත් පස තමන්ගේ තමන් රඳ අත දරා සිටින ගිනි වලල්ලේ සැර. ඔව්. ඒ දෙකම දරාගෙන මේ අය අපූර්වවට තමන්ගේ කාර්යය ඉටු කරනවා. අපේ රාජධානි සමයේ විශේෂ කලා ශිල්ප කීපයක්ම ආයතනික වශයෙන් ස්ථාපිත වුණා. ඉන් එකක් තමයි වාහල ඉලංගම කියලා කියන්නේ. මේ වාහල ඉලංගමට අයිති උනේ මිනිසා ත්‍රාසයෙන් මුසපත් කරන කලාවන්. බුරු කකුල් මේ වගේ ගිනි කරකැවීම පිනුම් වගේ දේවල්.